ඒකාබද්ධ විපක්ෂයේ හිටපු වෙල්ගම මහත්තයා ශ්‍රී ලංකාවකට ගිහිල්ලා තියෙනවා. තාම අපේක්ෂකයා නම් කරෙත් නැහැ. අපේක්ෂකයා නම් කරුවාම තමුන්නාන්සලට බලා ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 20කට වැඩි ප්‍රමාණයක් UMP එකට එන විදිය කොහොමද කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති, සුදු වෑන් වලට අකමැති, පෞල් පාලනයකට අකමැති බොහෝ දෙනෙක් ඉන්නව කටවහගෙන අවසාන තීරණේ තාම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැති හින්දා. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාම එයි. ඒකාබද්ධ විපක්ෂ කට්ටිය සන්ධානයකට අස්සම් කරානේ. ත්‍රී විලර් පක්ෂ ටිකක් ඒ පක්ෂයේ අස්සම් කරපු නායකයන්ගේ පෞල ඡන්දෙත් නැහැ. එක පක්ෂක නායකයෙක් හිටපු ආණ්ඩුකාරවරයෙක් එයාගේ පුතා හබරාදුව UMP සංවිධායක. තමන්ගේ පුතාගේ ඡන්දෙවත් එයාට හම්බෙන්නේ නැහැ.